තාරුණ්‍ය සපිරිදිදුලන සමාධියෝගී කෙස් කළඹක් ශක්තිමත් අස්සිපද්ධතියක් සඳහා ග්ලෝ කලජන්. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පසුගිය 14 වනදා අලුයම කටුනායක ගුවන්තොටුපළේදී කලාකාරී ලෙස හැසිරී තිබෙනවා. ඒ සිය බිරිඳ ගුවන්තොටුපළට ඇරලවීම සඳහා ගිය අවස්ථාවේදී. එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සාමාන්‍ය මගී පරයන්තෙන් ගුවන්තොටුපළට ඇතුළු වී ඇති අතර ගුවන්තොටුපළ පරිශ්‍රය තුළදී එහි භාණ්ඩ රැගෙන යන පොටවරයෙකුටද පහර දී තිබෙනවා. ඒ සිය ගමන් මළු කිහිපයක් ප්‍රවාහනය සඳහා රාජ්‍ය අමාත්‍යවරයා අදාළ පෝටවරයාට ගෙවූ මුදල ප්‍රමාණවත් නොවන බව පැවසීම හේතුවෙන් අදාළ පහරදීම ආරක්ෂිත කැමරාවල මෙලෙස සටහන්ව තිබුණා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අද ගුවන්තොටුපළ පොලිසියට කැඳවා තිබුණා. මෙහිදී පැයකට ආසන්න කාලයක් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ඇමතුමා මොකද උනේ? මොකද උනේ? එදා සිදුවීම සම්බන්ධව කට උත්තරයක් ගන්න කියලා පොලිසියෙන් එන්න කියලා තිබ්බා. මම ඒකට එදා සිදුවීම පිළිබඳව පොලිසියට කරුණු වාර්තා කළා. ඔය ඇමතුමා එතකොට දැන් මේ පහට ලකු බුක්කලා තාම වැඩට ඇවිල්ලත් නැහැ. හොයා ගන්නත් විදියක් නැහැ. ඔබතුමා තර්ජනය කරාද? මම ඉතින් එහෙම තර්ජනය කරන මිනිස්සෙක් නෙමෙයි. මේ මිනිස්සයාගේ හදවත දන්නවා මොකද සිදුවුනේ සම්බන්ධ. නෑ ඇමතුමා දැන් එතුමා මේ ඒ පහට ලකු බුක්කලට ආපෝ රසාට එන්න පුළුවන් නේද? ඉතින් මේ මිනිස්සයා මොකෝ පවුනේ මිනිස්සෙන් එන්නේ නැති පැය රස්සාව කරන්න පැය මිනිස්සු ජීවත් වෙන්න පැය. ඔබතුමා මේ ඉදිරියේදී බලපෑම එහෙම කරන්නෑනේ. කොල්ල හොඳනම දන්නවනේ මං කවුද කියන්නේ මං එහෙම කරන පුද්ගලෙ නෙමෙයිනේ. එතුමා මේ කරපු වැඩෙන් පාර්ලිමේන්තුවට අගෞරවයක් නේද? ඒක සාමාන්‍ය පොදු නැති වැඩක් තමයි සිදුුනේ ඒක. අපි පාර්ලිමේන්තුවේ ඉඳින් ඉඳලා මේ ප්‍රශ්න නැත්තන්න ඔය වගේ සිදුවීම් අනන්තයි. මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා අලුත් පියාපත් සංවිධානය විසින් පොලිස්පතිතුමාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. රටේ ප්‍රධානම මර්මස්ථානක කියන්නේ විදේශ ගමන් බිමන් යන එන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වගේ ස්ථානයක ඇති වූ හැසිරීම කිසිසේත්ම අපිට අනුමත කරන්න බෑ. පසුගියදා අපි දැක්කා, ඒ කියන්නේ හරියටම මීට සති දෙකකට කලින් සිදුවීමක් ඇති වුණා ගුවන්තොටුපළේදී. වීසා සම්බන්ධ ප්‍රශ්නයක් නිසා තමන්ගේ අයිතිවාසිකම වෙනුවෙන් තරුණ නීතිඥවරයෙක් පෙනී සිටියා. එතකොට දැන් අපි ටිරානලස්ගේ දැන් මිත්‍රයා සිං මේ වගේ වැරද්දක් වෙලා තියෙනකොට රස්තිය අධිකාරියෙක් වශයෙන් හැසිරලා තියෙනකොට දැන් නියම රස්තිය අධිකාරියා කවුද කියලා ටිරානලස් නලස්ට තේරුම් ගන්න පුළුවන්ද? ඔහු තමගේ මිත්‍රයා වෙනුවෙන් මේ වෙලාවේ කොහොමද නීතිය ක්‍රියාත්මක කරන්න කියලා මහජනයා සහ තරුණයා වශයෙන් අපි බලාගෙන